හිතන්නේ මුං අම්මෙක්ගෙන් අපෙක්ගෙන් ජාතක වෙච්චේ උන්ද කියලා. මුං මව් කුසෙන් බිහි වෙච්චේ උන් නෙමෙයි. රාජපක්ෂ පාලක පන්තිය කියලා කියන්නේ මව් කුසකින් බිහි වෙච්චේ උන් නොවන බවයි අපිට පේන්නේ. මුං කොහෙන් හරි කඩාගෙන පාත් වෙච්ච විලෝපිකයෝ ටිකක්. මනුස්සකමක් නැති හදවතක් නැති ස්නායු පද්ධතියක් නැති මෙලෝ සිහි කල්පනාවක් නැති විලෝපිකයෝ වගේ උන් ටික. මුං අම්මෙක් අපෙක්ෙන් නම් ජාතක වෙච්ච උන් නෙමෙයි. එහෙම නැත්තම් මුන්ට කියන්න පුළුවන්ද? දැන් අද බැසිල් රාජපක්ෂ කියනවලු මාධ්‍යවල පළ වෙනවා. ඔව්. මහින්ද රාජපක්ෂ මහානායක හිමිවරුන්ගේ කීමට අනුව ඉවත් වෙලා හැබැයි ඉවත් වුණත් ආයාම පාර්ලිමේන්තුවෙන් පත් වෙනවයි කියලා. මොකද අපිට තමයි බහුතරය තියෙන්නේ. අපිට තමයිලු මැන්ඩේට් එක තියෙන්නේ. ජනවරම තියෙන්නේ අපිට. ඒ නිසා නැවත වතාවක් මහින්ද රාජපක්ෂටම තමයිලු බලය අගමැතිවරයා බවට පත් වෙන්න පුළුවන් වෙන්නේ. ද කියන්න ඕනේ තොපේ ජනවරම බලන්න තියපංකො බලන්න මැතිවරණය මහින්ද රාජපක්ෂට තියෙන ජනවරම බලන්න මහින්ද රාජපක්ෂත් එක්කම වරෙන්කො ඡන්දෙකට පුළුවන් නම් ලක්ෂ 20ක් ගන්නෑ බොලව් ලක්ෂ 20ක් ගන්නෑ පුළුවන් නම් ඡන්දයක් තියලා බලව් ඡන්දයක් තියන්න කලින් ඡන්දයක් තියන්න කලින් පුළුවන් නම් රාජපක්ෂ පවුලේ උන්ට කියන්නේ පුළුවන් නම් පාරට බහපන් පුළුවන් නම් පාරට වරෙන් පාරට ඇවිල්ලා රතවණපන් පුළුවන් නම් ඇඟේ මයිල් ගහක් ඉතුරු වෙන්නේ ඔයගොල්ලගේ සරම ගලවල ඔළුවේ ඔතනෝ තොපේ එයිසා වරම ගැන කතා කරන්න එපා ජනවරම මැතිවරණයකට කලින් පුළුවන් නම් ඔබලා ඔය බංකර් වල ඉන්න බංකර් වලින් එළියට වරෙන් අද මුන්ට කියන්නේ බංකර් ෆැමිලි කියලා බංකර් වලින් එළියට අවිල්ල පුළුවන් නම් මිනිස්සුන්ට කතා කරලා අතවනපන් ඡන්දයකට යන්න කලින් ජනවරම බලා ගන්න පුළුවන් මේ මිනිස්සු එක අපිට එක මැරෙමින් ඉන්නේ බෙහෙත් නැහැ ඉස්පිරිතාල වල ග්‍රාමීය රෝහල් වල බෙහෙත් නැහැ නාගරික රෝහල් වල බෙහෙත් නැහැ පිළිකා රෝහලේ බෙහෙත් නැහැ හෘද රෝගීන්ට බෙහෙත් නැහැ දියවැඩියාවට බෙහෙත් නැහැ වකුගඩු වලට බෙහෙත් නැහැ සියලුම අත්‍යවශ්‍ය බෙහෙත් 140කින් 50කින් ගණන් ගිහිල්ලා මිනිස්සු මැරෙනවා ඒව වාර්තා වෙන්නෙත් නැහැ මුන් කියනවා අපි යන්නේ නැහැ අපිට ජනවරම ලැබිලාලු තියෙන්නේ අම්මගේ රෙද්ද ජනවරම ජනවරම අපිට ලැබිලාලු තියෙන්නේ ඒක නිසා තමයි මුන්ට කියන්නේ මුන් අම්මෙක් අපෙක්ෙන් අම්මෙක්ෙන් බිහි වුණු අම්මෙක්ෙන් බිහි වෙච්ච පවුලක් නෙමෙයි මහින්ද රාජපක්ෂගේ දේශපාලන පවුල මේ රාජපක්ෂ දේශපාලන පවුල උන්ට බලයේ ඉන්න මහින්ද රාජපක්ෂට බලයේ ඉන්න මිනිහා එක එක ක්‍රම කියනවා දැන් එක ක්‍රමයක් කොහොම මම යන්නේ නැහැ මං කොහොමත් මෙයන් නැහැ කිව්වා දැන් දෙවෙනි එක තමයි දැන් මගේ මල්ලි මට යන්න කියන්නේ ජනාධිපති යන්න කියනවා නම් මම යනවා මට ජනාධිපති යන්න කියන්නේ නැහැ මම හිතන්නේ නැහැ ජනාධිපති යන්න කියයි කියලා ඒ නිසා මම යන්නේ නැහැ ජනාධිපති යන්න කියන්නේ නැහැ මොකද ජනාධිපති ඌ යන්න කියන්නේ නැහැ ඌගේ අයියට අයියා තමයි මේ වහන්තරාව මෙහෙට ගෙනල්ලා දාලා මේක නස්පැත්තියක් කාබාසිනිය කළේ ඒ නිසා එයාකා යන්න කියන්නේ නැහැ අයියට දැන් කියනවා ඉඳගෙන මහානායක හිමිවරු කිව්වොත් යනවලු යකෝ මහානායක හිමිවරුද බොට ඡන්දෙ දුන්නේ මහානායක හිමිවරුද ඇවිල්ලා කිව්වේ මහින්ද රාජපක්ෂව පත් කරගනින් කියලා ගෝඨාභය රාජපක්ෂව පත් කරගනින් කියලා මහානායක හිමිවරුන්ගේ පිටේ ගහන්නේ මොකද මේක මේ මහානායක හිමිවරුන්වත් පච කරන්න හදන්නේ මහානායක හිමිවරු බිල්ලට දෙන්න ඕනේ නැහැ මහානායක හිමිවරු නෙමෙයි තමුසේව පත් කරගත්තේ මහින්ද රාජපක්ෂව ගෝඨාභය රාජපක්ෂව පත් කරගත්තේ මහානායක හිමිවරු නෙමෙයි පත් කරගත්තේ 69 ලක්ෂය 69 ලක්ෂය තමයි පාරට අවිල කියන්නේ පළයන් 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 කියලා. ඔක්කොටම කලින් අවිල තියෙන 69 ලක්ෂය. 69 ලක්ෂය තමයි කියන්නේ තොරංජමයන් කියලා.
අර දිවට දිව දාගෙන දිවට දිව ගහගෙන හිටපු අර පැය 24 න් උදේ දවල් රෑ මට හීනෙන් පෙනෙන්නේ රාජපක්ෂ පවුලයි කියන අන්න රේනුත් ඇවිල්ලා ආ සුදත් ඇවිල්ලා රේනුත් ඇවිල්ලා රෙද්ද උස්සන් දඟලපු ඒ උණයි සරම උස්සන් දඟලපු ඒ උණයි ඒ හැම එකම දැන් කලිසම් උස්සන් දඟල දඟල ආඩපාලි තීතිය කියන පලයන් කියලා දැන් මොකාද ඉතුරු වෙලා ඉන්නේ දැන් තව කවුරු කියන කන්ද බෝල බලන් ඉන්නේ බලට සින්දු ලිව්වා මහරජුරුව කියලා සින්දු ලිව්වා මහරජාන්නේ සින්දු ලිව්වා සියලු සංගීතයන් සැපෙව්වා රෝහණ වීරසිංහල සුනිල් ආර් ගමගේලගේ ඉඳලා මේ ත්‍රිවිල් සංගම් දක්වාම පාරට බහැලා ගේනවා පළයව් කියලා උන් තමයි ඡන්දෙ දුන්නේ මහනායකගේ මියුරු නෙමෙයි ඒ නිසා නිකන් නිකන් පයිත්‍යන් කතා කියන්න එපා නුඹ දෙයියන්ගේ හාල් කැවිලද කොහෙද රාජපක්ෂ පවුලේ උන්ට මහින්ද රාජපක්ෂලට ගෝඨාභය රාජපක්ෂලට